බොහෝ විට ඩ්‍රයිවිංවලට නවකයන්ට පාරේ දෙපස තියෙන ලයින් දෙකට මැදිව ස්ථාවරව තියාගෙන වාහනය ඩ්‍රයිව් කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. වේගය වැඩි කරන විට වංගුවක් ලබා ගන්න විට වාහනේ පාරේ හැමතැනම යන එක නැත්තම් එක පැත්තකට බරව ගමන් කරන එක ලොකු ගැටලුවක්. කොහොමද ලයින් දෙක මැද ගෙනියන්නේ? මේකට ප්‍රධානම හේතුව තමයි දෙපස තියෙන ලයින් එකක් ෆෝකස් කරගෙන ඩ්‍රයිව් කරන්න උත්සාහ කරන එක. ඔබ බලන්නේ දකුණු පස ලයින් එක නම් වාහනේ ගමන් කරන්නේ දකුණට බරව. ඔබ බලන්නේ වම් පස ලයින් එක නම් වාහනේ ගමන් කරන්නේ වම් පසට බරව. ඒකේ තේරුම ඔබ ෆෝකස් කරන ලයින් එක දෙසට වාහනේ નિરાයාසයෙන් මැදිලා යනවා කියන එක. ඒ කියන්නේ ඔබ ගමන් කරන්නේ එක පැත්තකට බරව. පාරේ හරි මැද නෙවෙයි. ඒ නිසා එක ලයින් එකක් ෆෝකස් කරන්න උත්සාහ කරන්න එපා. පාරේ මැද ෆෝකස් කරගෙන ඩ්‍රයිව් කරන්න. ඔබ වංගුවක් ගද්දී වුණත් පාරේ මැද පිළිබඳව මවා ගැනීමක් කරගෙන ඩ්‍රයිව් කරන්න උත්සාහ කරන්න. ඒ සඳහා කිසිම විටක ළඟ පෙනෙන මධ්‍යස්ථය ලබා ගන්න එපා. ඔබට පෙනෙන තරම් දුර ඈත අනුව මධ්‍යස්ථය තීරණය කරන්න. බොහෝ ආධුනික ඩ්‍රයිවර්ස්ලා ඊළඟට කරන වැරද්ද තමයි ඉදිරියේ ගමන් කරන වාහනය ෆෝකස් කරගෙන ඩ්‍රයිව් කරන එක. ඒක වැරදි. මොකද ඒ වාහනේ වැරදි දිශාවට හැරවීමක් කළොත් ඔබත් ඒ පැත්තට බරව ගමන් කරනවා. ඒ වගේම පැත්තක නතර කරලා තියෙන හෝ අනතුරට ලක්ව තිබෙන වාහනයක් දෙස බලාගෙන ගමන් කිරීමත් ඔබගේ වාහන નિરાයසෙම ඒ දෙසට ඇදී යාමට හේතු වෙනවා කියලා මතක තියාගන්න. රවුන්ඩ් අබවුට් එකක වංගුවක් ගද්දී වංගුව ඇතුල් පැත්ත පිළිබඳව අවධානය යොමු නොකර පාරේ මැද ෆෝකස් කරගෙන ගමන් කරන්න. නැත්තම් ඔබ අදාළ රවුන්ඩ් අබවුට් එකේ ඇතුල් පැත්ත ගැටීමට ඇති හැකියාව වැඩි. ඒ වගේම රෝදවලට හුලං ගසා ඇති ධාරිතාවය වෙනස් වීමක්ද සිදු විට ලයින් අතර සම්බරව ගෙන යාම නොහැකි වෙනවා. එම නිසා නියමිත පරිදි ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබ ස්ටීරින් වීල් එක අල්ලගෙන සිටින විදියද මේට බලපානවා. එක අතක් ඉහළින් සහ අනෙක් අත පහළින් මෙලෙසින් අල්ලාගෙන සිටීම වාහන එක පැත්තක નિરાයසෙන්ම බරව ගමන් කිරීමට හේතු වෙනවා. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතෙනවා නම් අලුත් දෙයක් දැනගත්තා කියලා හැඟෙනවා නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ගැබුවොත් මේ වගේ අලුත් දේවල් අපි දාපු සැනින් ඔයාට දැනගන්නත් පුළුවන් වේවි. එහෙනම් බොහොම ස්තුතියි. සුබ දවසක් හැමෝටම.